පුදුම ගහගෙනල පුදුම ගහගෙනල ඔව් ඌ මට ගහනවා මට ඌ ගහනවා 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 ඌ මට ගහනවා හස්සේ රංගනීය ලොවේති සුන්දරතම කලාවන් අතරින් එකක් ගෝන් විදුලි සහ රූපවාහිනී මාධ්‍යන් ඔස්සේ මුල්වරට එවන් සුන්දර කලාවක් අප රටට හඳුන්වා දෙන්නට දායකත්වය දුන් සහෘදකාමී මිනිසුන් ගැන අප අදටත් සිහිපත් කරන්නේ ඉතාමත් භක්ති ආදරෙන් හාස්‍ය රංග කලාව වෙනුවෙන් සුවකීය ජීවිතේම කැප කළ එවන් සොඳුරු මිනිසුන්ගේ පරපුරේ අවසන් ජීවමාන සාක්ෂිකරුවා සොයා ජනයි ප්‍රියයි අපගේ ගමනේ රූපමය මතක සටහනයි මේ ශ්‍රී ලංකේය හාස්‍ය රංගන කලාවේ පුරා අඩසිය වසකට වැඩි කාලයක් කිරුළු පැනදු ඔහු නමින් බර්ටි සංගතිස්ස ගුණතිලක 1924 අගෝස්තු මාස 2වනදා මහනුවර අම්පිටියේදී බර්ටි උපත ලබන්නේ දරුවන් 7 දෙනෙකුගෙන් යුතු පවුලක දෙවැන්නා ලෙසයි කුඩා අවදියේ පටන් දඟකාර චරිතයක් වූ බර්ටි කවට රංගනයේට ඉතා ලැබිකමක් දැක්වූ නිසාම පාසල් වේදිකාවෙත් බර්ටි නැතිවම පරිචරිතයක් විය පාසල් අධ්‍යාපනය නිම කර ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වන බර්ටි කෙටි කලකින්ම ඉන් ඉවත් වන්නේ ශිෂ්‍ය අරගලයකට සම්බන්ධ වීම හේතුවෙන් ඉන්පසු ගුරුවරයෙකු ලෙසත් කලක් සේවය කළ බර්ටි රැකියාවන් කිහිපයකටම මාරු වන්නට සිදුවන්නේ ඔහුට දෛවයේ විසින් නියම කොට තිබූ කාර්ය පැවරණ දෙක්ය 1952 දී ශ්‍රී ලංකා ගුවන්විදුලියේ විහිළු තහලු වැඩසටහනට බර්ටි ගුණතිලකයන් තෝරාගන්නේ ඔහුට හිමි ජීවන මංපෙත විවර කර දෙමිනි තේවිස් ගුරුගේ මහතාගේ ආරාධනෙන් ආරම්භ කළ මෙම ගුවන්විදුලි වැඩසටහනට බර්ටි ගුණතිලක සමගින් ඇනස්ලි ඩයිස් සැමුවෙල් රොඩ්‍රිගෝ ඇතුළු පිරිස හඬ නළුවන් ලෙසින් සම්බන්ධ විය 80 දශකයේදී විනෝද සමය රූපවාහිනී මාධ්‍යයට එක්වීම ශ්‍රී ලාංකික රසවතුන් ලද සැබෑම භාග්‍යයක් එතික් හඬ ඔස්සේ පමනක් ලැබූ හාස්‍ය රූප මාධ්‍ය හරහා තවත් අපූර්වට ගෙනෙන්නට මේ නිසා හැකිවිය ඇනස්ලි බර්ටි සැමුවෙල් ලාංකේය හසරංග කලාවේ රජතුන් කට්ටුව ලෙසින් විරුදාවලිය ලබන්නේද විනෝද සමය හරහා ඕන් දිනු ජනප්‍රසාදය නිසාවෙනි පසු කලෙක මර්සි එදිරිසිංහන්ගේ දායකත්වයේද විනෝද සමය තවදුරටත් සුන්දර කරන්නට හේතුවක් විය එවන් වූ විනෝද සමයක අවසන් ජීවමාන සාක්ෂිය වූ බර්ටි ගුණතිලකයන් සියැසින් දැක ගන්නට ලැබීමත් අප ලැබූ වාක්‍යයක්ම විය සුන්දර ගම්පියසක පිහිටි කුඩා නිවසක සිය දරුවන්ගේ ආදර සත්කාර වෙදමින් කාලය ගෙවන බර්ටි ගුණතිලකයන් ගෙවුණු මතකයන් සිහිපත් කළේ ජීවිතයේ යථාර්ථය පිරිසිඳ අවබෝධ කරගත් සැබෑම මිනිසෙකු ලෙසින් කලාකීර්ති නාට්‍ය සූරි දේශබන්දු සහ කලාභූෂණ සම්මානයන්ගෙන්ද පිදුම් ලබා ඇති බර්ටි ජීවිතයේ කිසිදු දිනක සම්මාන ඇගයුම් බලාපොරොත්තු නොව නිහතමානී චරිතයක් විය අදවන විට 96 වන වියේ පසුවන මේ සොඳුරු කලාකරුවා තවමත් හදවතින් සුන්දර තරුණයෙක් පුරා දශක ගණනක් මුළුල්ලේ සුවහසක ලාංකික රසික ජනමන පොබියමින් සිත් සුවපත් කරන්නට මේ සොඳුරු මිනිසුන් ගත වැයම සදා අනුස්මරණීයයි අද අප පය ගසා සිටින්නේ අනේක වූ වේදනා මහමෙර දරාගෙන ඔබ තනතුන් වේදිකාව මත බැව් අපට අමතක නැත හෙළ හස රංග කලාවේ අනුපමේය මුද්‍රාවක් තැබෝ බර්ටි ගුණතිලක නම් රංග වේදියාට නිදුක් නිරෝගී සුවය අපි ප්‍රාර්ථනා කරන්නෙමු Making smiles with Janai Priyai Vedana Mahamira Daragena Sinasina Minisun Venuven